सुनंतु सग्ग मुक्तं धम्म श्रवण कालो अयं बदंता धम्म श्रवण कालो अयं बदंता धम्म श्रवण कालो अयं बदंता। साधु साधु साधु। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। साधु साधु साधु। सभत्तवे सपुरिसा जन्ति न काम कामालपयन्ति सन्तो सुखेन पुट्ठा अथवा दुखेन नवच्छताचं पण्डिता साधु दस्यन्तीति। साधु साधु। සඳහම් අමා සුවයෙන් ලොව සනසන උදාර ප්‍රාර්ථනය හද ගැබ තුළ තැන්පත් කරගෙන අද බෞද්ධයා මේ රූපවාහිනී මැදිරිය තුළ දායකත්වයෙන් සම්බන්ධ වෙන කොළඹ 10 සිරිධම්ම මාවතේ අංක 111 දරන නිවසෙහි පදිංචි තිලක් අශෝක සමරවික්‍රම මැතිඳුන් හිරන්ති සමරවික්‍රම පින්වත් මැතිනිය ලහිරු සමරවික්‍රම සොනිරි සමරවික්‍රම කියන පින්වත් දරුවන් පෙරදරි කරගෙන කුලවංශයේ සම්භාවනීය පින්නතුන්ලා කල්යාණ මිත්‍ර පින්නතුන්ලා මේ උත්තරීතර ධර්මානුසංසේ අනන්ත බල මහිමයෙන් සතර මග සතර ඵල නිවනෙහි අනන්ත සුවය පිණිසම පාරමී ගුණ පිරේවා කියන අදිෂ්ඨානයෙන් බණහන වෙලාව. ලක්වැසි ලෝවැසි සියලු පින්වත් දහමට නැමුණු සිත් ඇති වාසනාවන්ත පින්වත්. පින්වත් සෑම දෙනාගේම ජීවිතයේ ප්‍රාර්ථනය විය යුත්තේත් එමයයි. සතර මග සතර ඵලයෙන් ලබන උදාරතම ජීවිත ආධ්‍යාත්මික ඵලය නෙලා ගැනීමට පින්වත් ඔබට මා පළමුව විශේෂයෙන් නව වර්ෂයක ප්‍රාර්ථනා කරනවා. ආයුරාරෝග්‍ය ආදී සුවසපයෙන් සපිරුණු කාය මානසික බලයෙන් සමන්විතව පාරමී දහම් ප්‍රගුණ වන සුභම සුභ ආධ්‍යාත්මික වර්ෂයක් වේවා කියා. ලෝකේ වර්ෂයෙන් වර්ෂයේ වර්ෂයෙන් වර්ෂයේ එක් එක් අරමුණු සඳහා නම් කරනවා. මම හිතනවා අපේ රටේ බෞද්ධයන්ට මේ අවුරුද්ද නම් කර දිය යුතුයි කියා. ස්වභාවික පරිසර වර්ෂය කියයි නේද? අපි අපේ වර්ෂය අඳුනගනිමු ආධ්‍යාත්මික වර්ෂය හැටියට. අපි නම් කරගමු මේ වර්ෂය. මොන වර්ෂයද? ආධ්‍යාත්මික වර්ෂය. මේ ආධ්‍යාත්මික වර්ෂය තුල වැඩි වාර ගණනක් ජීවිතේ යොමු කරගත යුත්තේ ආධ්‍යාත්මයට මිස බාහිර ලෝකයට නොවන බව පින්නැති ඔබ යම් මොහතක අවබෝධයෙන් ස්ථිර කරගන්නවා නම් මේ වර්ෂයේ පුරාම වර්ෂය අවසන් වෙනකොට කිසියම් ආධ්‍යාත්මික ඵලයක හිමිකම පින්නැති ඔබට උරුම කරගන්න ලැබේ. ඒ සඳහාම මේ ධර්ම දේශනාව සමාරම්භක සම්බුදු පාමුල ලද විවරණයක් බඳු දහම් දෙසුමක් වේවායි ලස්සන සාධුනාදයක් පවත්වා. කාරුණික පින්නතුනි මේ අපි කතා කරන නවවර්ෂයෙන්ම ආරම්භ කළොත් හොඳයි මේ ධර්ම දේශනාව. අපි දැන් සාමාන්‍ය කතාවට කියන්නේ අවුරුද්දක් ගෙවිලා ගියා. අලුත් අවුරුද්දක් ලැබුණා.
යමක් ලැබෙන්නේ උපදින්නේ නැති වෙන්නමයි ජීවිතං උදයාත්තං කොච්චර ලස්සනද බලන්න ජීවිතය ගැන බුදුහාමුදුරුවෝ වදාළ දහම කුමක්දෙහි අදහස ජීවිතය ආරම්භ වුණා කියන්නේ අවසානය ආරම්භ වුණා කියන එකයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති එහෙනම් ආධ්‍යාත්මයේ බලන කෙනෙකුට මොකද්ද පේන්න ඕන සිත ඇති වෙන හැටි පේන්න ඕනේ සිත පවතින හැටි පේන්න ඕන ඔය දෙකම පේනුණත් ඔය දෙක බලන එක අමාරුත් නෑ එච්චර අමාරු මොකද්ද සිත නැති වෙන හැටි දකින්න එක හේතුව සිත නැති වෙන තුරු එය දැකිය නොහැකි බැවින් එබැවින් ඔබත් මමත් දහම් මැසිය යුත්තේ මේ අවුරුද්දේ මක් පිණසද අවබෝධෙම බණහන්න ඕන මා නිතර කැමති වෙන්නේ නිසංසල පිරිසකට බණ කියන්න නොවන බව මගේ ශ්‍රාවක පින්නතලා දන්නවා මා නිතර කැමති වෙන්නේ සංවාදශීලී ධර්ම දේශනාවක් කරන්න ඒ නිසා පිනැති ඔබ සජීවීව මා සමග එකතු වෙන ශ්‍රාවක පින්නතුල හැටියට පින්නැති ඔබත් කෝටි සංඛ්‍යාත ලොව බුදුනු පින්නතුන්ලත් මා සමග දැන් එක්ව අභියස සිට සාකච්ඡා කරන සේම ගුවන් තලාව හරහාත් ඔබ මා සමග සාකච්ඡා කරනවා කියලා මම හිතනවා අපි ඒ නිසා හඳුනගනිමු අපි බණ අහන්නේ ඇයි කියලා දහම් ආසන්නේ ඇසක් ලබන්නයි දැන් ඔන්න ධර්ම සංගායනා පටන් ගන්න වෙලාව පටන් ගන්න ඔගලොත් කියන්න ඕන දහම් ආසන්නේ ඇසක් ලබන්නයි අපහු කියන්න ඇසක් ලබන්නේ ඇත්ත දකින්නයි ඇත්ත දකින්නේ දුකින් මිදෙන්නයි දුකින් මිදෙන්නේ නිවන් දකින්නයි දහම් අසන්නේ ඇසක් ලබන්නයි ඇසක් ලබන්නේ කුසල් වඩන්නයි කුසල් වඩන්නේ නිවන් දකින්නයි දැන් අපි ළඟ අරමුණක් බැනවින් ගොනු වෙලා තියෙන්න ඕනේ ආධ්‍යාත්මික වර්ෂයක් තුල ආධ්‍යාත්මය තුල ගොඩනැගිය යුතු ධර්මතා ටික තමයි මේ පුංචි පද්‍යයකින් තේරෙන භාෂාවෙන් ඉගෙන ගත්තේ එහෙනම් ධර්මයේ අහන්නේම කුමක් පිණිසද අසක් ලබන්නයි එහෙමනම් බුදු කෙනෙක් ලොව පහළ වුණේම කුමක් පිණිසද ඇහැ පාදලා දෙන්නයි ඇහැ පාද ගන්න හිතෙන්නේ කාටද ඇස්පේන්නේ නැති වගේ තේරිච්ච එක්කෙනාට 90%ක් ලෝකයේ මිනිස්සු තාම අන්ධයි කියලා තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි වශයෙන්ම දේශනා කරනවා ඇසක් නොලද සියල්ලෝ අන්ධය කියලා. කොහොමද වදාරන්නේ අන්ධ භූතෝ අයං ලෝකෝ. තනුකෙත්ත විපස්සති. සකුන්තෝ ජාලමුත්තෝව අපෝ සග්ගාය ගච්ඡති. බොහෝම ටික දෙනයි ඇහැ පාදගෙන ගොඩ වෙන්නේ. ඒයි වැඩි දෙනෙකුට තේරිලා නැහැ. ඇස නොපෙළෙන බව. මොන ඇසද? දහම් ඇස. එහෙනම් බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම තමන් වහන්සේගේ අභිදාන ගීතිකාව ගායනා කළා පංචවග්ගීය තවුසන් අභිසර පැමිණලා. කොහොමද වදාලේ? චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි පළවෙනියෙන්ම වදාලේ මොකද්ද මට ඇහැ පෑදුනා එහෙනම්
සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරා වදාළ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ එතෙක් දුර පැමිණි වගේ තේරුම් ගන්නවා දහම් ඇස අන්දව පැහැදිලිද එවන් උතුමා එවන් ප්‍රකාශයක් කළා නම් ඔබ ගැන මා ගැන කියනු කවරේද පින්වත් ඔබ මේ සියලු උදාර පින්කම් කරන්නේ අන් කිසිම ලෞකික සපක් ප්‍රාර්ථනා කරගෙන නෙවෙයි ඒකායන වයම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය බාගෙට සුද්ධ වෙන ගමනක් අපට ඕන නැහැ බාගෙට සැප ලැබෙන ගමනක් අපට ඕනේ අපට ඕන මොකද්ද ස්ථාවරව විසුද්ධිය විසුද්ධ වුණු හදවතේ ලක්ෂණය මොකද්ද ශෝක පරිද්දවාන සම්පතික්කමයි සම්පූර්ණින් ශෝක පරිදේව තැවුල් මේ මනසින් ඉවත් වෙලා යනවා ඒ කියන්නේ සසර දුක මුළුමනින් තුරන් වෙනවා ඒ තුරන් වෙන මොහොත සඳහා අපට ආයි ජීවිතයක් ලැබෙන තුරු කල් ගෙවන්න ඕනේ මග හොඳට තිබේ නම් යන්ට දැසත් කිම බැදිවල යන්නේ මම්මුලව්වන්සේ වෙන මොනවා හෙව්වත් අපිට වැඩක් මේ ජීවිතේ සෙවීමෙන් තොර නිවීමක් මිනිස්සු ළඟ නැති වගේ පේනවා නිවීමයි සෙවීමයි දෙකම ජීවිතයකට අවශ්‍යද නැද්ද රැස් කිරීමයි හිස් කිරීමයි දෙකම ජීවිතයකට අවශ්‍ය නැද්ද රැස් වෙන තරමට හිස් කරගත්තොත් ඒ හිත ඇතුලේ පරිහරණය මිස රැඳුණු දෙයක් නැත ඒ පංච උපාදානස්කන්ධය මොන පංච උපාදානස්කන්ධයක්ද නියුණු පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් යාගේ හිත මොකද්ද හැම වෙලාවෙම නිවිච්ච පංච උපාදානස්කන්ධය පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ අන්ධ බාල පෘතග්ජනයන් හැටියට දේශනා කළේ කවුද ඇස අන්ධ බව නොපෙනෙන අය සොයනවා සොයනවා සෙව්වත් ඉවර නැහැ නැටු නැටුමකුත් නැහැ බෙරපළුවකුත් කිසියම් දිනක ලබනාතුරු දහම් ඇහැ අන්ධ මිනිසුන්ට මේ ගැන වැටහෙන්නේ ඒ නිසා අඳ බව යමෙකු දුරු කර ගන්නවා නම් ඒ සඳහා එකම එක මාර්ගයයි තියෙන්නේ ඒකට කියන්නේ ප්‍රතිපත්ති මාර්ගය කියන්නේ තව සැරයක් ආමිසය අසපාදන ධර්මතාවක් නොවේ තවස්තතාවක් ආමිසය අසපාදන ධර්මතාවක් නොවේ මම උදාහරණයක් කියන්නම් අපට තේ කෝප්පයක් බොන්න හිතෙනවා සීනි වෙනම තියෙනවා තේකොළ වෙනම තියෙනවා අවශ්‍ය නම් කිරිපිටි ජාතිත් වෙනම තියෙනවා වතුරත් තුනු කරලා තියෙනවා ඒ තේද ඒ මොනවද මූලද්‍රව්‍ය විතරයි එහෙමනම් මේ ටික සංයෝග කරගත්තේ නැත්නම් තේ බොන්න විදියක් ආමිෂය කියන්නේ එතකොට අර තේ සීනි තේක හදන්න අවශ්‍ය සීනි තේකොළ ආදී දේවල් තනින් තන තියෙනා වගේ සසර පුරා අපි කරගත යුතුයි හැබැයි තේ බොන්න බෑ බාණ්ඩ ටික එකතු කරගත්තේ එහෙනම් ආමිෂයෙන් තොර ප්‍රතිපත්තියක්ද නැත එහෙත් ආමිෂයේ තුල නිවනද නිවන ඇත්තේ නිවීම ඇත්තේ කොතනද මොකද ආමිෂයේ තුල නිවන තියෙනවා නම් පින්වත් ඔබගේ ගිහි ජීවිතේ ඕනෑ තරම් බඩු මුට්ටු ආමිෂ වශයෙන් තියෙනවා ඒ එකකවත් නිවීම නැහැ ලෝකයේ संपत् सनसी मेत सोयागन रटवल मिनसु लंकावट लोके आर्थिक वर्ष इहलमीन सांवर्धित रटवल मिनसु अमेरिका वगे रटवल अद लंका वगे पुंची मध्यम पांतिक मिनसु वड़ियन रटटेन मगटद प्रतिपत्ति समारो ඉරාවුල බණ්ඩත් එනවා තමයි. උගත් දෙනෙක් ඉන්නේ ඉරාවුල බණ්ඩ වත් సౌందర్య බලන්නවත් භාවනා යෝගීව ඉඳගෙන සම ජීවිතයේ දෙස බලන්නයි එන්නේ. ඔවුන්ට පෙනුනේ නෑ ජීවිතය. සම්පත් තුලින් ජීවිතේ වැහෙනවමයි. සැප තුලින් ජීවිතේ වැහෙනවමයි. ජීවිතේ දකින්න පුළුවන් ඉන්නේ මොනවා ලැබුණමද දුක මතු වූ විට පමණයි. නමුත් පිණිස්සු සෝභාමත් ජීවිතය දකින්න හදන්නේ මොන වගේද? සැප සම්පත් එක්ස්ප්‍රස් කරගත්ත තැනමයි. මා ඔබට තව ටිකකින් දේශනා කරනවා.
මේ දහම් දෙසුම අන්තවාදී දහම් දෙසුමක් ලෙස ගත යුතු නැහැ. ඒක අදහස් කරන්නේ සැප විඳින්න එපා කියලාද? කාට හරි සැප යෙද්දි සැප විඳින්න නැත්නම් ඒකත් මොකද්ද? පරණ ණයක්. පරණ ණයක්. යාන වාහන තියාගෙන වැස්සෙ තෙමි තෙමි පයින් දුවන මිනිසු නැද්ද? පාට පාට කොට්ට උර ගුඩ් නයිට් කියලා මහලා ගිරව් දෙන්න ජොයින් කරලා දාලා රෝසමල් ලං කරලා තියලා ලස්සන කොට්ට උර රැඩි දාලා මහලා සේරම අල්මාරියේ දාගෙන තෙල් ගඳේ බැරි එක නිතර මිනිස්සු නැද්ද? හොඳ ෂෝක් බෙඩ් ෂීට් තියෙනවා සේරම අල්මාරියේ දාලා දැල් ගැහිච්ච බල් ගැහිච්ච එක නිදා ගන්න මිනිස්සු නැද්ද? උදේ බලනකොට ආප්පේ වාගේ වෙලා බෙඩ් ෂීට් එක කකුල් ඒක අස්සට ගිහින්. හැබැයි හොඳම හොඳ බෙඩ් ෂීට් කැබිනට් එකේ කිරි පාට පිරිස කුට්ටක්. අඬුව කැඩිච්ච එක සූස් සූස් ගග කරකව කරකව බොන මිනිස්සු නැද්ද? ඒ මොකද? පරණ ණය. ඔවා සේරම බල බල හොදනවා පිහිනනවා දවසට සැරයක් බ්‍රෂ් කරනවා තිබ්බා මැරිලා යනවා. ඉන්න අය උඩ පැන පැන භුක්ති විඳිනවා. නිකමුත් ඒ අපිට බැන බැන. මෝඩයා. එකක්වත් පාවිච්චි කළේ ඒ නිසා මේ බණහන අය ධර්මයේ අන්තයට ගිහින් මෝඩකම් කරන්න ඕනේ නාකි වෙන්න වෙන්න ලස්සන තදින්න ඕන හතර දිනාම සාරි කෙනක් දුන්නත් හැමදාම කොළපාට කඳින ආච්චිලා ඉන්නවද නැද්ද හැදිරිට පරණම වෙච්ච චීත්‍යයක් ඇඳගෙන පන්සල් නැන්තර සුදුරි දිකැලක් උඩින් පටලවාගෙන යන අය ඉන්නවද නැද්ද ඒ ඇයි පරණ ණය නාකි වෙනකොට පුළුවන් තරම් සැපසේ ඉන්න ඕන දුකසේ නෙමෙයි. තේරුණා නේද? තොල් පුපුරනෝ නම් පාට ගෑවත් ඇති දෙයක් නැහැ. නාකි වෙනකොට මිනිස්සු හැමයි. තියෙන කරාබ දෙකත් අයින් කළා කරපින්ට කෝඩු දෙකක් ගහගෙන. පරණ කරුමයක්ද නැද්ද? ඒ නිසා බුදුදහමේ සැපය ප්‍රතික්ෂේප කරන ධමයක් හැටියට ගත යුතු නැත. මා සියලුම ශ්‍රාවක පින්නතුනි හැබෑ තෙරුවන් සරණ ගිය කෙනෙක් සැප සැපසේ භුක්ති විඳිනවා පළවෙනි පාඩම මොකද්ද තව සැරයක් ඊළඟට දුක සැපසේ භුක්ති විඳිනවා අමාරුම රාජකාරිය දෙවණියට මොකද්ද සැප සැපසේ භුක්ති විඳින්න පුළුවන් මොකද මිනිස් හිත හොයන්නේ මොකද්ද ඒ නිසා සැප ලැබිච්ච එක මං උඩ පනින්නවද නැද්ද මං ඒකටම ගැලපෙන ගාතාවක් මේ දේශනා කරන්නේ එතකොට දුක කැමැති නැති නිසා දුක්ඛ පටික්කුල සුඛකාම දැන් දුක කොහොමද සැපසේ භුක්ති විඳින්නේ ගමේ ගොඩේ කතාවෙන් අපි බලන කෙනෙකුට මිනිසුන්ට තේරෙනවා පැමිණි දුක් හැමදේම ලැබෙනකොට දන්නවා නම් එය වෙනස් වෙනවාය කියලා ලැබෙන හැමදේම නොලැබී යනවා කියලා නොලැබී ගියා කියලා ප්‍රශ්නයක් ඔබ ඉපදුණු ඔබයි මමයි මිය යන වගේ තේරුම් අරගෙන මනන් මේ ජීවත් වෙන්නේ මිය යන දාට අප බලාපොරොත්තු වූ සිටි සිද්ධියක් ම සිදුවුණු බැවින් අපි 얘ගෙන අලුතෙන් කම්පා වෙන්නේ මරණය අරුමයක් නොව මරණය උරුමයකි මේ අවුරුද්දේම පාඩම් කරගන්නවට මොකද මේ අවුරුද්දේ එයා එන්න ඉඳ තියෙනවා කවුද? ඔව් එයා එන්නේ ඉඳ තියෙන නිසා. පිළිගන්න ලෑස්ති වෙලා හිටියොත් කිසි බයක් ඇති වෙන එකක්. මරණය උරුමයක් මිස අරුමයක් නොවේ. ඒ නිසා කරුමයද අරුමයක් නොව උරුමයකි. මේ දක්වාම සසරාවේ මොනවා නිසාද? උරුම කරුම. තව සැරයක් උරුම කරුම මේ සැරේ ගෙවලා ඉවර කරන්න හම්බෙන තරමට හොඳද නැද්ද? එයිනුත් උරුම කර්ම වල සැප තියෙන්නත් පුළුවන්. මොකද පුණ්‍ය කර්ම පාප කර්ම දෙකයිනේ. උරුම කර්ම වල සැප තියෙන්නත් පුළුවන් උරුම කර්ම වල අනේ සැප නම් මේ සැරේ විඳලා ඉවර නොවේවා. මොකද්ද විඳලා ඉවර කරන්න ඕන මහත්තයා? දුක මේ සැරේ විඳලා ඉවර කරගන්න. ඒ නිසා තව එන්න තියෙන තරම දුක් මේ අවුරුද්දේ පැමිණේවා. මගේ අවුරුදු ප්‍රාර්ථනාව මොකද්ද? තව එන්න තියෙන තරමක් දුක් මේ අවුරුද්ද තුලම පැමිණේවා. ලබන අවුරුද්දට ඒවා ගෙනියන්න නොලැබේවා.
පැහැදිලිද මේ කියන එක? ඕනෑම දෙයක් ගෙවි ගෙවි යනකොට සතුට වෙන්න පුළුවන් જાතිත් තියෙනවා. ගෙවි ගෙවි යනකොට දුක් වෙන්න සිද්ධ වෙන જાතිත් තියෙනවා. ඒ නිසා උතුම් පින්වත්නි උතුම් ජීවිතේ කයිතිය ලබන්න නම් සත්පුරුෂයෙක් වෙන්න නම් මිය ඇදෙන ඉස්සලා පණිවරයෙක් වෙන්න නම් ඔබ කළ යුත්තේ මොකද්ද? සැප දුක දෙක නඟ මැදිස්ත වෙන එක. මොකද්ද? අන්න ඒ සැප දෙස බලන්න ඔබට ඇහැක් ඕනේ. සැප දෙස බලන්න අපිට ඇහැක් ඕනේ. අපට ඇසකින් තොරව සැප විඳොත් සැප සැපසේ භුක්ති විඳිනවා මිස දුක සැපතේ භුක්ති විඳින්න ඉඩ ලැබෙන්නේ නැහැ. ජීවිතය කියලා ගත්තොත් පින්වත් ඔබ මේ අවුරුද්දේ ජීවිතය ගෙවිලා යන හැටි තේරුම් අරගෙන ඉන්න ඕනේ. මොකද්ද? පාඩම් දෙකක් තියෙනවා බොහොම ගැඹුරු බණක් බොහොම සරලව කියන්නේ. පළවෙනි එක මොකද්ද? දැන් ගිය අවුරුද්දේ ගෙවුණාද? ගෙවුණා. ගිය අවුරුද්දේ ගෙවුනේ මොනවද? කාලය විතරද? නෑ, ඔබ ගෙවලා ආවා. මොනවද? ජීවිතේ ගෙව්වා. කියන්නේ කාලය ගෙවෙන බව කීවත් මුවින් අප ඇත්තෙන් ගෙවෙන්නේ දිවියයි නොදැන අප මේ බව නොදැන අප පැතුවත් විවිධ සැප නැහැමයි ලැබෙන්නේ මේ ලොව සදා සැප එහෙනම් මේ බණ අහන්නේ බණ කියන්නේ භාවනා වඩන්නේ සියලු දේ කරන්නේ කුමක් පිණිසද लौकिक सप पिनीस नोवेना पिंकर लौकिक सप लाभ बलापुर पट्टिका उत्साहवंत मे अवृद्धि पांदर नगिटला सामान्य अम्म बेडट की आम दहा नगट वीसी तीन वन इधर तेरम पांदर नगिटला पुदीम की अन्नी अम्म गोनी कुत्वाने අල්ලපු ගෙදරින් තමයි හුණියන් බැලුවම විසි එකේ හුණියම ගේ ඇතුලේ අවුරුදු විසි එකම මේ බඩුව නිසා පිරිහෙනවා එන මේ අවුරුද්දේ වැඩක් ඇතානතා පාන්දර නැගිට ඉන්න ඕනද නැද්ද? උදේ අවදි වෙන ගෙදරක සිරියාව හරි පුදුමයි. පුරාණ කාලේ ගහකොළවල මෙච්චර පළ දැරුවේ අපේ තාත්තලා ආතලා පාන්දර නැගිටලා කැඳ කෝප්පයක් පීලා සුරුට්ටුවක පත්තු කරගෙන එකාතකින් සරමත් අල්ලගෙන ගහකොළක් ගාන ගිහිල්ලා ගස්කොළ අත ගෑවා. ගස්කොලන්නේක කතා කළා. අදට වඩා එදා පළදරුවද නැද්ද? උදේට මිනිහෙකුගේ හිතින් නිකුත් වෙන කිරණවල ප්‍රබලත්වය ශක්තිය හඳුනාගත්තොත් සියලු දෝෂ භංග කරන්න එක හේතු වෙනවා. මේ රටේ සියලු බෞද්ධයන්ට අපි වරින් වර ආරාධනා කරලා තියෙනවා ඇඳෙන් බිමට පය තියෙනකොට නමෝ බුද්ධාය කියලා පය තියන්න. මොකද්ද? සතපෙන්න ඇඳට නැග ගන්නකොට අන්තිමට නිඳ යන්න පෙර නමෝ කරණිමිත් සූත්‍රය කියන්න වෙලාව නැති වෙයි. මංගල සූත්‍රය කියන්න වෙලාව නැති වෙයි. රතන සූත්‍රය කියන්න වෙලාවත් මේ උදේට ගෙවල් වල නේ සූත්‍ර කීකේනවා තියා කණ්ඩ සූත්‍රය හදා ගන්න කොච්චර දඟලන්න ඕනද? ඒ නිසා සූත්‍ර කීකේන වෙලාවක් සමහර මිනිස්සු මගෙන් අහනවා උදේට කරණී උදේට ගොඩක් වෙලා නැති හින්දා කරණීය සූත්‍රය කියන්නද රැයට රතනේ කියන්නද දවල්ට මංගලයේ කිව්වොත් හොඳද? මම බස් එකේ යන ගමන් මංගලයේ කී කී යන්නේ. මං කියන්නේ දොස්තර මහත්තයෙක් හම්බ වෙන්න වහාම ඒ යෝධයා කියයි උදේට ප්‍රතිභාගයක් බිව්වහම ගුණයි දවල්ට එකහමාරක් බිව්වහම ගුණයි රැයට තුනහමාරක් බිව්වහම තමයි ගුණ. බණ පොතේ වේලෙන් වේලට ගුණ දෙන જાති මොකවත් බණ පොතේ තියෙන්නේ මේ වෙලාවේ කරන වැඩේ මේ වෙලාවේ කළොත් ඒකට පැය ගණන් ඕනේ නැහැ. සුප්පබුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා. යේසං දිවාචරත්තෝච නිච්ඡං බුද්ධගතා සති. නිතර බුද්ධගතා සතියෙන් ඉන්න. මේ බලන්න බුදු ගුණ භාවනාවක් නෙමෙයිද? ඊළඟට ඉඳ ලැබෙන හැම තත්පරේම දවාලේ කාර්ය බහුල නැති ගිහි ජීවිතේ පින්නතල ඔය අතරතත්
දවසට වරක් දෙකක් තුනක් මොකද කියන්න ඕන නමෝ බුද්දාය නමෝ බුද්දාය අමතක වෙයි කියලා හිතනවා නම් ඔරලෝසු ගලවලා තියලා වුණත් කමක් නැහැ මේකේ නමෝ බුද්දාය කියලා ගහගන්න පුළුවන් අතේ මිස පච්ච කොටාගෙන ඉන්නේ පච්ච කොටන් දෙපා එහෙම කිව්වට මේ මිස ගහගෙන ඉන්න තමයි හැබැයි මරුවා සමග සියලු බෞද්ධයෝ ගහගෙන ඉන්න මේ අවුරුද්දේ මොකද්ද තව සැරයක් මරුවා සමග වාසය එක පැත්තක පපුවේ මරුවා සමග වාසය තියෙනවා අතේ නමෝ බුද්දාය තියෙනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ මරුවා සමග වාසය එයත් එක්කනම් එකට ඉන්නේ ආවදාට අමුතුවෙන් කලබල වෙන්න දෙයක් උත් මොකද්ද අවශ්‍ය කරන්නේ වැදගත්ම දේ තමයි තමන් කාලය ගොඩක් ගන්නෙ නැතුව ඉතාම කෙටි වේලාවක් තුල හැම මොහොතකම ජීවිතය බලනවා පැහැදිලිද මේ කියන්නේ පින්වත්නි ඇත්ත වශයෙන්ම ගෙවුනේ ලැබන අවුරුද්දේ කාලය පමණක් නොව ජීවිතයයි තේරුම් ගන්නවද දැන් ඊළඟට තව පණිවිඩයක් තියෙනවා ජීවිතයේ ගෙවීම දකින්න ජීවිතයේ ගෙවීමට කියන ජීවිතයේ වැය මොනවද දකින්න ඕන තව සැරයක් මේ කය උදේ ඉඳන් වැය වෙනවද නැද්ද වැඩ කරන්න වැය වෙනවා ඉස සිට පතුලතෙක් ඔසවන යවන තබන පියවරක් පාසා ඔබට පෙනෙනවා නම් මේ කයේ වැය පක්ෂය මොන පක්ෂයද මිනිස්සු උදේ ඉඳලා හැන්දෑව වෙනකම් බලන්නේ කයේ වැයද අය වැයද කයේ වැය බලන්නේ නැම මොකද බලන්නේ අය වැයමයි බලන්නේ අපරාධ කරන මාසයකට සැරයක් වෙනම බලනවා හැන්දෑවට ආපහු account key කියමලද වෙනම බලනවා මොනවද බලන්න බලවන්න නැත්තේ? කය වැය. අය වැය බලනවා මොකේ වැයද පේන්නේ නැත්තේ? කය අන්තිමට කයේ කය හොඳටම වැය වෙලා ඉවර වෙනකන් කරගත්තු දෙයක් මොකද්ද බල බල ඉඳලා තියෙන්නේ? අය වැය. පැහැදිලිද? කයටත් අය ඕන තමයි. අය තිබ්බොත් නෙවැය කරන්නේ. මොනවද කයට ගන්න අය? කබලින්කාර ආහාර. අපි සිව්පසේ වෙනුවෙන් කතා කරන්න ඕන. දැන් අපේ මිනිස්සු ධර්ම සාකච්ඡා කරනවායි කියලා වාඩි වෙනවනේ මේ ඉතින් මේ රටේ තරම් ධර්ම සාකච්ඡා නැතුව ඉතින් ලෝකෙ කොහෙවත් රටක සාකච්ඡා කියවිල්ල මිසක් කෙරුවව නැත සාකච්ඡා කරන කවුරුවත්ම ධර්මයේ දැකලා කතා කරනවා හිතලා කතා කරනවා මිසක් දැකලා කතා කරනවා නෙමෙයි ඒ නිසා වැදගත් වෙන්නේ ධර්මයේ තියෙන්නේ හිත හිත කතා කරන්නේ නෙමෙයි ධර්මයේ තියෙන්නේ මොකටද දැකලා කතා කරන්න කාටද කතා කරන්න ඕන අනිත්‍යයට කතා කරන්න දැකලා නැත්තම් මම දැක්ක මෙහෙම මෙන්න ධර්මයේ දකින්න හැබැයි එක එක්කෙනාට හිතන දැක්මවල ඉදිරිපත් කළා මේ රටේ වෙච්ච විපත්ති මතක ඇතිනේ මම ධර්මයේ දැක්ක ධර්මයේ දැක්ක කීකේ හරියට සුබද්දලා බිහිවිලාද නැද්ද සුබද්ද සමන්ත භද්‍ර කොච්චරද ධර්මයේ දැක්ක 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 කියලා අන්තිමට ධර්මයේ දැක්ක ඇත්තන්ගේ ජීවිතවල ධර්මයේ නොදක් නොදුටු බව මුලා වුණු මිනිස්සුන්ට පස්සේ පේනවද නැද්ද? එනිසා වඩා හොඳ මහ සමනෝගාරු. අරේ හරි ප්‍රසිද්ධ හාමුදුරු, අරේ හරි ප්‍රසිද්ධ උපාසක මහත්තය, එයා කියන එක තමයි මම පිළිගන්න ඕනක. සමහරුන්ට එහෙම වුණකුත් තියෙනවානේ. අහවල් හාමුදුරුවන්ගේ බණ ඇරෙන්න අපි නම් වෙන කිසිම හාමුදුරු කෙනුගේ බණක් අහන්නේ බලන්න. බුදුහාරු කියනවා මහ සමනෝගාරු ගිහින් වෙනමම සිංහලෙන් ලියලා දෙන්නවට කාලාම සූත්‍රය. හාමුදුරුවන්ගේ බණ නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබ කැටවල හාමුදුරුවන්ගේ බණ නෙමෙයි අහන්න ඕන. බුදු හාමුදුරුවන්ගේ බණ. කාගේ බණද? මම දේශකයන් වහන්සේ ඉඳලා ඔබ මට කියනවා අපි කැටවල හාමුදුරුවන්ගේ බණක් අහන්න ගියා. මේ මට ඇඟ හීතල වෙලා යනවා මේ සිතකොට. හොඳ මං අමුතෙන් හොයාගත්තු බණ මොකක්වත්ම මගේ බුදු හාමුදුරුවෝ පෙන්වා වදාළ මාර්ගය තුල හිත වඩාගෙන මා විසින් යම් ධර්මයක් දැකමින් සිටිනවා නම් මම දැක්ක විදිහ මගේ පින්නතුලට කියලා දෙනවා. ඉතිරි ටිකත් මම දැක ගන්න නම් මම කරන්න ඕන බුදුහාඳුරන්ගේ ධර්මයට ලං වෙන එක. මම මේ ධර්මයේ දිහා බලලා කොහොමද ජීවිතය ගෙවෙන්නේ? එහෙනම් මගේ බුදුහාමුදුරුව භාවනාවට දොර ඇරී ඇයි පින්වත්නි? කයේ වැය දකින්න කියන්නේ. සිතේ වැය දකින්න. පැහැදිලිද? කයේ අයත් තියෙනවා මොනවද? කබලින්කාර ආහාර ඇතුළු සිව්පසේ වෙනුවෙන් අපි කතා කරන්න ඕන හම්බ කරනකොට කතා කරන්න ඕන. පුළුවන් තරම් අපේ මිනිස්සු සාකච්ඡා නෙමෙයි කරන්න ඕන. කතා නොකර හිතන්න ඕන. මොකද කරන්න ඕන? ධම්මීවා කතා අරියතුන්හි බව.
මේ කයේ වැය බලන්න නම් නිස්සබ්ද වෙන තරමට වටිනවද නැද්ද? කලාවන් අතර හොඳ මොන කලාවද? කලාවන් අතර හොඳ හුද? ඔන්න. අන්තිමට තනි වෙන එක තරව වටින දෙයක් මේ තුන් ලෝකෙම නෑ. ළමයින්ටත් කියන්න ඕන තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළු වෙන්න. හද. උඹේ ළමයි අරගෙන උඹ මේ පැත්තේ ඉන්න නැතුව ආපහු ඵලයල්ලා කියලා. නැත්තම්නම් කය වැය බලන්න හම්බෙන්නේ නෑ. කය වැය වෙනකම්ම ළමයි ළමයි බල බල ඇතල බරුද? කය වැය බැරිල පැත්තක තියෙද්දි. කාගේවද බලන්නේ? දරුවන්ගේ කය දිහා බල බල දරුවෝ බල බල ඉන්නවා. ඒ නිසා ජීවිතේ මේ අවුරුද්දේවත් ආධ්‍යාත්මික වර්ෂය කියන්නේ පුළුවන් තරම් වැඩි වාර ගණනක් කට පියාගෙන ඉන්න ඕන. මොකද වහ ගන්න ඕන? භාගයක් ඔපරේෂන් කරලා තියාගත්තක් කමන්නේ. බඩින්ගක් කන්න කැල්ලක් තිබ්බොත් ඇති. ඒ තරමට වැඩ වරද්ද ගන්න මොකක් හින්දාද? ප්‍රශ්න ඇති කරගන්න හරියක් ඇති කරගන්න මිනිස්සු මොකක් පරිසම් කරගන්න බැරුවද? ඒ නිසා අනුන්ට කියවන්න ඉස්සලා කරන්න ඕන මොකද්ද? අත්තානමේව පටමං පති රූපේ නිවේසයේ අතඤ්ඤ මනුසාසේ යන කලිසය පඬිත කොච්චර ලස්සන බලන්න අත්තානමේව පටමං ඉස්සෙල්ල තමන් දකින්නලු තමන්ගේ කය වැය වෙන හැටි කොතනින්ද බලින්නේ කායානුපස්සනාවෙන් කියන්නේ මෙන්න භාවනාවේ දොර ඇරියා කායානුපස්සනාව කායානුපස්සනාවේ හිස පටන් පතුලතෙක් හැම ක්ෂණයක් පාසාම අනිත්‍ය වෙනවද නැද්ද වැය වෙනවද නැද්ද මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට ඔය කයේ වැය මීට වඩා භයානක වෙනවද නැද්ද? දැනටමත් දැනටමත් ඉඳගත්තු නැගිට ගන්න දැන් බැලිය හැකි බණ ඉවරලා බීම ඔබල බල නැගිටින්න දැන් ඔය වෙනද මේ බීත්ති වටේම ඉන්න ඉලන්දාරි මට්ටේ මේ අය ධර්මශාලාවේ උදේ 6ට සීල් දුන්නා 3 ඉඳලා සෙනඟ ඒන්නේ සීල් ගන්න නෙමෙයි බීත්ති අල්ලන්නේ අන්තිමට බීත්ති අල්ලගෙන හැන්දෑවේ 6ට විතර තුන විතර කන් තමයි සාමාන්‍යයෙන් ඉන්නේ මොකද මුගක් අය මේ අර පැයිනි වාටු ඒවට කියන්නේ මොනවද මත්ද ෂෝට් ලීව් දාලා තුනේ ඉඳලා ෂෝට් ලීව් දාලා යනවා සමහරු හාෆ් ඩේ දාලා යනවා පටන් ගන්නෙම බොරුවේ මොකද පටන් ගන්නෙ අජ්ජ ඉමන්ච දිවසං උපෝසතං උපවසං බලන්න ඕක ඇදලා කියන තාලේ ඇද්දට වැඩ එහෙම 60 පැයක්ම ඉන්නම් කියලා ලෑස්ති වෙන්නේ බැරි अरे वार देखे में अंडे बड़े बच्चे पहे ही टंग फैदुरु आकुलांगन दो नौ दरन थे फैदुरु मां किए ने मेहम की हिंदी मांग दक्षिण अभी तारे सील करने की आके ला किया अंडे वितराय मिनी सुनता इतनी यहाँ टे खाए के ने बालापु पीली बालक ने पुलवान तरंग विवेक तन वाले थमांग इंडो ने किला बुद्ध हंद्रो बता රුක්කමූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආපොජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං දැන් මේ භාවනා කියා දෙන අය වැඩි වෙලා මේ රටේ අලි විපත්තියක් එක එකනා එක එක තාලේ භාවනාවල් බුදුහාඳුරව ද අරඤ්‍ය ගතෝවා කියන්නේ මේ කැලේට යන්න කියන එක නෙවෙයිලු අරඤ්‍ය ගතෝවා කියන්නේ හිත කැලයක් හැටියට දකින්න කියලාලු ඒ හිත නැමෙති කැලේ ඉන්නවලු විසගෝර සර්පය කොටි වලස්සු ඒ කියන්නේ අකුසල්ලු ඉතින් මේ ඇස්සෙත් මුලා වෙලා අලුත් බණ හදනවද නැද්ද ඒ නිසා මේ කාලේ සතිපට්ඨාන සූත්‍රයේ සංගායනාවක් කරන්න වෙලාද නැද්ද තත්වේ භයානකද නැද්ද ඒ නිසා කියන්නා කෙසේ කීවත් හොඳ වෙලාවට අපේ අකුණ්ඩ දෙකම නැහැ මොකද්ද නැත්තේ සිහියත් නැහැ බුද්ධියත් නැහැ කියන ඕන එකක් පස්සේ සාදු කී කී දුවනවද නැද්ද එනිසා මේ රටේ මිනිස්සුන්ට ඉස්සලා අස්පාදලා සිහිය අවදි කරන්න ඕන අස්පාදලා දෙන්න ඕන බුද්ධියෙන් ධර්මයේ දිහා බලන්න කියලා දෙන්න ඕන අරඤ්‍යගතෝවා කියන්නේ වනාන්තරයට යන්න කියලා නෝ වදාලේ වනාන්තරයට යන්න මිසක් ආයිත් ඒකේ වෙන එකක් තියෙන විදියක් එක එකනා හිතන හිතන හැටියට ධර්මයේ විවරණය කරන රටක්ද නෙමෙයි කියන්නේ මේක ඒ නිසා මේ බඳු දහම් පද නැවත නැවත අපි සාකච්ඡාවට අන්න සාකච්ඡා කළ යුතුයි खये वे बलन कलेकट नोया वनांतरेट नोने गिदर कौर नति वेलाव वनांतरेट गियावे नलियट बहिन्न बहन रेट पारण के बेलो ना मेद बिंदुलाती बुना गहक गियाटे नति वे निने मे सुपीरी पंच वेरे अड़का पोचिए गहक किटोक एक लगे कमाने
මොකදන්නද ගහ ගහකොළ හරි උපකාරයක් කරනවනේ මේ මානසික ඒකාග්‍රතාවයට පිළිගන්නවද බෞද්ධයෝ මේක පිළිගත්ත නැත්නම් බෞද්ධයෝ නෙමෙයි ඇයි බුදුරජාණන් වහන්සේලා සියලු දෙනා වහන්සේලා පාරමිතා පුරලා බුදු වීමට වැඩම කළේ කොතැනද මහත්තයා මාලිගාවක් ඇතුළටද වහටද අරඤ්‍යගතව රුකක් මුලට ඒකනේ අටවිසි බෝධීන් වහන්සේ කියන්නේ එහෙනම් බෝධින් වහන්සේ සතු විශිෂ්ට ශක්තියක් තියෙන වගේම හිත එකඟ කරගන්න හැම මොහොතක්ම නැකතක් වුණත් පසලොස්සක් පොය හරි වටිනවා මොකද සඳේ බලපෑම මානසික වෙනස් වීම වලට හරියට බලපානවා වැරදි පැත්තටත් සඳේ බලපෑමවත් පුරපෝයදාට වැරදි පැත්තට යන අයටත් උපරිම වශයෙන් කොටිම කිව්වත් රාගික ලෝකයේ උපරිම විදිහට රාගය ඇවිස්සෙන දවසක් ඒ රාගේ නිවා ගන්න හිත වඩපු උත්තමයන්ට පසලොස්සක පොහේ තරම් හොඳ දවසක් තවත් ඒකනේ බුදුරන් වහන්සේලා ඉපදුනේ පොයේ දවසක බුදුනේ පිරිනිවන් පාවදාලේ බලන්නකෝ දන්සක් පැවතුන් සූත්‍ර දේශනා කළේ එහෙනම් අපේ සිංහල අපේ රටේ අපි 12 පොයේට අපිට වටිනාකම් 12කට වඩා තියෙනවා නේද එහෙනම් පොය අපේ ජීවිතයම් වෙනසක් ඇති කරගන්න සමත් වෙනවද නැද්ද මේ රටේ උතුම් බෝසත් භවතුනි ඔබ ආධ්‍යාත්මික මාර්ගයක් ගෙවන්න නම් මේ වර්ෂයේ බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ පොය 12 ස්ථිර වශයෙන්ම සිල් ගන්න ඕනේ දැන් මේ මැදිරින් නායකෙන් ගිය අවුරුද්දේ පොය 12 සිල් ගත්තු අය අත උසන්නේ කියලා මම දැන් කියනවා පොයේ 12ම සිල් ගත්තා අය. ඒ දැන් අත උස්සන්න කියන්නේ නැත්තේ. රටම බලන නිසා. එහෙනම් ලබන අවුරුද්දේ පොයේ 12 ඉස්තරෝම සිල් ගන්න අය අත උස්සන්න බලන්න. අද දෙසරයක් හිතන්නද යන්නේ. වැය වෙවි යන්නේ. ලබන අවුරුද්දේ පොයේ 12 ඉස්තරෝම අදිෂ්ඨාන කරන්න ඕනේ. නොමලොත්. එකම බාධකේ මොකද්ද? බබාගේ බබා දාලා ගිය නිසා නෙමෙයි. මොකද්ද නොමලොත් මම මේ පොය 12 සිල් ගන්නවා තේරුණාද දැන් මම කියන එක මේ අදිස්ථානයෙන් තොර වෙන මොනව හැව්වත් ඔබ හිස්සතින් ඊළඟ අවුරුද්දේ 2013 ජනවාරි පළවෙනිදාට එළඹෙන බව මතක තියාගන්න ගේ පුරාතව බඩු හම්බ කරලා තැම්පත් කරලා තිබ්බත් ඔබ ඊළඟ භවයට ඊළඟ අවුරුද්දට ගෙනිච්ච දෙයක් නැති බව මතක තියාගන්න ඒ නිසා පින් නැති ඔබට නිකම්ම හැබැයි සිල් සමාදන් වෙලා ඉඳලා වැඩක් වෙන්නේ උදේන්දර හැන්ද වෙනකන් නිකම් ඉඳගෙන මාත් සිල් සමාදන් වුණා මං කිසි වරදක් කළේ නැහැ මං හෙලෙවෙන්නේ නැතුව ඉඳගෙන හිටියා වැඩක් නැහැ අවුරුදු ගණන් සිල් ගත්තත් මොකෝව ඵලයක් ලබා ගත්තේ නැති අය ඉන්නවද නැද්ද මොකද වෙලා තියෙන්නේ සිල් හිල් වෙලා මොකද වෙලා තියෙන්නේ අය වෙන්නේපා මං ඉන්නවනේ තෝරලා දෙන්න මොකද වෙලා තියෙන්නේ එහෙනම් සිල් හිල්ලු නැත්තම් මොකද වෙන්න ඕන සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං අතපිනිපකෝ බික්කු සෝයි මං විජඨේ ජටං සිල් හිල්ලුනේ නැත්තම් සමාධියතෙක් වැඩෙන්න ඕනද නැද්ද අපි වැඩිලා නැත්තේ සීලේ මත පිහිටලා කරන්න ඕන වැඩේ කරගෙන මරුදී සිල් සමාදන් කරලා කොස් ගෙඩි හතරක් විතර ගෙන කපනවා එනමම උපස කමල જાතියක් කියන උදේ සීල් අරගෙන කොස්සු වෙනවා. දවල්ට දාන දෙන්න. උදේ ඉඳන් තම හැලියක් තියාගෙන වතුරුණු කරනවා තේ බෙදන්න. මම අනුන්ට සංග්‍රහ කරනවා කියලා ඉන්න. එයාගේ හිතේ හරියටම සීල් ගත්තා කියලා. සීල් ගන්න පුළුවන් වෙච්ච දවසනේ ඉඳන් නිකන් කන්න පුළුවන් වෙච්ච දවස. නැද්ද? එදාටවත් නිකන් කාලා හිටු වෙන වැඩක් නොකර ගත්තක් කමන්නේ. කොස් කප කප ඉන්නේ. ඔය එකක් කන්න මේ කරන්න ඕන මොකද්ද? සමාධිමත් හිතක් හදන එක කියන්නේ සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ වෙන්න නම් සීලයයි ප්‍රඥාවයි සීලේ පාදතලයෙන් පටන් අරන් ප්‍රඥාවේ සිරස්තලෙට යන්න ඕන. එතෙන්ට යන්න නම් සමාධිමත් මනසක් ඕනේ කියන්නේ. සමාධි මනසක් තුල බාහිරින් බුදුබණ නොඇසුවත් කමක් නැහැ පින්වත්නි. පුළුවන් තරම් බලන්න කය දෙස. හිස පටන් පතුලතේ කයේ ගෙවීම හැම මොහොතකම මෙනෙහි කරන්න. නිකං ඔසවනවා යවනවා තබනවා කිය කී ඉන්නවා මිනිස්සු. උස්සනවා තබනවා තමයි යන්නේ. උස්සලා තියනවා තබලා තියනවා වෙන මොකුත් වෙලා.
එනිසා පුළුවන් තරම් හුදකලා වෙන්න ඒකයි අර අරඤ්‍යගතවා කිව්වේ. පුළුවන් තරම් හුදකලා වෙන්න ඒකයි රුක්කමලගතවා කිව්වේ. ඔය දෙකෙන් වඩා වටිනවා. ශුන්‍යාගාර අයියන්න. දැන් දෙසැම්බර් මාස නම් ඉවරලෝ ශුන්‍යාගාර නැහැ. ඇයි? ඉස්කෝල නිවාඩු. දෙසැම්බර් මාසේ ශුන්‍යාගාර නැහැ. දැන් ජනවාරි වල ඉඳලා සතියේ දවස් පහක් උදේ ශුන්‍යාගාර. ශුන්‍යාගාරේ තනි වෙනවය. ශුන්‍යාගාරේ ඉන්නකොට හරි මට හරි පාළු ඊළමයෝ කියලා ටෙලිෆෝන් එක උස්ස ගන්න. ටුක්ටුක් ගහලා කාට හරි කතා කරේ නැත්නම් නිකන් අකට උණ වාගේ ආයින්නද නැද්ද? ඒ දැන්නේ ඉස්සර නම් ගෙදර කොහොම ශුන්‍යාගාර වෙච්ච හැටි. යනවා වැට ළඟට සුසිතා මේනවා කමලා සුසිතයි කමලයි වැටේ දෙපැත්තෙන් එල්ලුණාම ඉතින් කියවනවා මොකද්ද දැකලා නැත්තේ ශුන්‍යාගාරගත තත්වයෙන් වැඩ අරගෙන නැහැ මම ඔබට මෙතෙක් කළ කතා කළේ ජීවිතයේ ඔබ සොයා යාත් වෙන කිසිවක් නොව ශුන්‍යාගාර තත්වයයි කියන්න ශුන්‍යාගාර වෙනකොට ගෙදර බඩු අඩු වෙන්නත් ඕන මිනිස්සු අඩු වෙලමත් ස්තූපේ පුටු කබල් දෙක තුනක් තිබ්බම හොඳටම ඇති පුටු සෙට් හතර පහ තියෙන ස්තූප තියෙනවද නැද්ද ගේ ඇතුළට යන්න උනාම නයි යනවා වගේ යන්න වෙයි දොරකොඩින් යන්න බෑයි ශුන්‍යාගාර නැහැ ඔකෝම බඩු පිරිච්ච ගාර තියෙන ශුන්‍යාගාර ගතව නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදායි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහියෙන් බලන්න මොකක් දිහාද සිහියෙන් බලන්නේ හයේ වැය ගැන ඊළඟට පින්නති ඔබ ඔය කයේ වැය උපන්නේ ඔය කයේ වැය කරන්න තමයි. නිකම්ම වැය වෙලා යනවා දකින්න නෙමෙයි. එයා අවාසනාවන්ත මිනිස්සෙන්නේ. දැන් අම්මලා තාත්තලා සතුටු වෙනවා. අපි හුඟක් මහන්සි වෙලා අපේ දරුවෝ හැදුවා කියලා. පැහැදිලිද? අන්න කයේ වැය. ඒ ටික කළ යුතුද නැද්ද? මම්මගේ ස්වාමියාට ඉෂ්ට වෙන්න ඕන සියලු යුතුයකම් ඉෂ්ට කරන බිරිඳ. මම්මගේ බිරිඳට මගේ අතින් වෙන්න ඕන සියලු යුතුයකම් ඉෂ්ට කරන ස්වාමියෙක්. අසල්වැසියන්ට ගමට රටට විශේෂයෙන් මේ මොහොතේ මතක තියාගන්න ඕන මේ සම්බුද්ධ ශාසනයට ඔබේ දායකත්වය හරි අවශ්‍යයි. ඔබ කයින් කැප වෙන එක ප්‍රබල මට්ටමින් කරන්න ඕන. මොකද ඔබ මානසික කැපවීමක් කායික කැපවීමක් පෙළගැස්මක් අවශ්‍යයි. නැවත ඊටම සියුම් සූක්ෂම ආකාරයෙන් සෝම ස්වාමින් වහන්සේ පැමිණි ගමන්මක නවත්වපු තැන ඉඳලා අපව පටන් ගන්න වෙලා ඒ තරමටම සූක්ෂම ක්‍රමෝපායන් මද සාසනයට පිළිල එකතු වෙන වග අවධානයෙන් ඉඳගෙන ඒවා කපන්න ඔබේ කැපවීම ඕනේ. තේරුණාද මේ කියන්නේ? ඒ සඳහා තමයි මේ ගම්දරම් නගර සැරිසර අපි බණ කියන්නේ. ඒ නිසා වාසනාවන්ත පින්නතුනි කියා ගන්න. කයේ කැපවීම ඔබ සසරට ගෙනියන්නත් වැය කරගන්න ඕනේ. පැහැදිලිද? නිකම්ම කයේ වැය දකින්න නෙමෙයි මේ කිව්වේ. දැන් අද මේ දවස බොහොම දුක් මහන්සිලා සොයාසපේ පුදානේ මේ බුද්ධ ශාසනයට පූජා කරන්න. මේ බුද්ධ ශාසනයට පූජා කරන්න. ධර්මයේ වෙනුවෙන් පූජා කරන්න. මේ උතුම් බුද්ධ ශාසනයට ධර්මයේ වෙනුවෙන් පූජා කරන ඔය අද් දෙක දිහා බලන්න. මේ අද් දෙක වැහැරුණාට මම දුක් වෙන්නේ. මේ වැහැරෙන අද් දෙකෙන් මම හොයාගත්තු දේවල් වලින් ශාසනය කොච්චර පෝෂණය කළා තියෙනවද? සතුටුද? සොම්නසක්ද? ඇත්තට නිකම් වැය වෙනව නෙමෙයි පින්වත්නි. මේ ශාසනය රට වෙනුවෙන් දය වෙනුවෙන් සමය වෙනුවෙන් ඔබ වැය වුණා ඔබ හරි වාසනාවන්තයි ඒ වුණාට මේ වැය තුල විදර්ශනාවක් දකින්නවා වැය වෙන සිරුර දුකයි නැවත වැය වෙන තැනට මම සංසාරේපත් වෙන්නේ නැවත වැය වෙන කයක් මට නොලැබේවා ධම්මානුපස්සනාව නෙමෙයිද සිත වැය වෙන හැටි හිතන්න උදේ පටන් රැය වෙනතුරු රැය හිටන් එළි වෙනතුරු ගිහි ජීවිතය ගැන කියනකොට කියනවා තුඹසක් වගේලු ගිහිගේ එළි වෙනකන් දුම් දමනවලු මොකද ඒක අදහස හිත වැය වෙනවා මොනව හිතන්නද දරුවන්ගේ ප්‍රශ්න ගැටළු වේදනා ඇත්තද පින්වත් සමහරු සීල් ගන්නේ නැත්නම් එහෙම කරන ස්වාමීනි සීල් ගන්න තරම් හිත එකඟකම මගේ හිත සීල් සමාදන් වෙලත් වැය වෙන්නේ gedara ගැන හිතන්න නම් මට තියෙන ගැටළු ගැන හිතන්න නම් අනේ මම සීල් අරගෙන කොහොමද ජීවිතේ මම ඉසිඹුලන දවසක් අහම සීල් ගන්න එපා හැබැයි එහෙම ඉඳයි අපේ ප්‍රශ්න ඉවර වෙන જાති ඒවා එනිසා පින්වත් ඔබ සිත වැය වෙන පිළිවෙල බලන්න කොහොමද වැය වෙන්නේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා හැම ක්ෂණයකම ඔබේ හිත වැය කර තිබෙන්නේ
නිවන දකින්න නම් අනිත්‍ය දුක අනාත්ම තත්ත්වයේ දකින්නත් වහිත වැය කරා නම් ඔබේ ජීවිතයේ වාසනාවන්තයි. ඉතින් පින්න පින්වත්නි නව වර්ෂයේ තුල ඔබ දකින්න ඕන ජීවිතයේ දකින්න ඕන ජීවිතයේ ගෙවෙන හැටි දකින්න ඕන ජීවිතයේ ගෙවෙන දේවල් දකින්න ඕන මොකද්ද නාම රූප දෙක කියන්නේ. මේ කතා කළේ මොකද්ද නාම රූප දෙක. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය ඉතා සරල ආකාරයෙන් බලන පිළිවෙල තමයි ඔබට මේ දෙසුමේදී ආරම්භයක් හැටියට විතරක් මට දේශනා කොට නිමා කරන්නට ඉඩකඩ හසල ලැබෙන්නේ. ඉතින් ඔබ හා මා දහම් සදල්ෙහි රැඳෙන කාලය ගෙවි ගියා. මේ උතුම් ධර්මලාභය තුල පින්වත් ඔබට ජීවිතයේ ඇත්ත දකින්නට ලැබෙන අතර මේ රූපයේ ඇත්ත ගැන මේ කතා කළේ. වැඩිපුර කතා කරේ රූපයේ සත්‍ය ගැන. ඊළඟට වේදනාවේ සත්‍යයත් එහෙමයි. අපට සැප වේදනා සෙව්වට සැප වේදනාව තුල දුක රැඳෙන බව සැපය වැය වෙන බව තේරුම් ගන්න ඕක. එහෙනම් වේදනාවේ වැය පැක්ෂයත් වෙනම තියනවා උගන්නන්න. සංඥාවේ වැය පැක්ෂයත් වෙනම තියනවා උගන්නන්න. සමස්තයෙන් උගන්නන්නට කාලේ මදි. මේ ස්කන්ධ පංචකයගේ ඇති වෙන වෙනස් වීම පින්වත් ඔබට මම දල සටහනක් හැටියට විතරක් මම පෙන්නන්නම්. අපි මේ යන්නේ සංඥා වේදිත නිරෝධ සුවය සොයාගෙන. මොකක් සොයාගෙනද? සංඥා වේදිත නිරෝධ සුවය. මොකක් සොයාගෙනද මේ යන්නේ? සංඥා තියෙන්නේ කොතනද? මේ ස්කන්ධ පංචකය තුල. මේ ගැඹුරු බණට එක පාරට පිවිසෙන්න බෑ ක්‍රමයෙන් ගන්න. මේ තියෙන මොකද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. මේ පහ රූප අපි දැන් මේ සාකච්ඡා කරමින් හිටියා. රූප තියෙනවා 28ක්. කිය තියෙනවද? සතර මහා භූතත් උපාදාය රූප 24කුත් තියෙනවා. වේදනා තුන් ආකාරයක් තියෙනවා. සුඛ දුක්ඛ උපේක්ෂා සංඥා තියෙනවා. නিত্য සංඥා සුභ සංඥා සුඛ සංඥා මිනිස්සු සැප ලබන්නේ මෙන්න මේ තුල ඉඳගෙන. සංකාර තියෙනවා පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනෙන්ජාපි සංකාර කියලා හිත සකස් වෙනවා සංසාරෙට. ඒ නිසා විඥාණය ඇති වෙනවා වේදනා සංඥා සංකාර කියලා තුනේ එකතු වෙයි. විඥාණය යන වෙන කිසිවක් නෝ වේදනා සංඥා සංකාර වල එකතුවයි. මේ తత్వෙ මේ පහ හැදෙන්නේ ඉන්ද්‍රියන් පහ ස්පර්ශ වෙනවා රූප ශබ්ද ගන්ධ රස. මේ දල රූප සතහන ඔබ ළඟ නිතරම තියාගන්න ඕනේ. මේක කෝටියක් වටිනවා. දිගට ඉගෙනගෙන මෙනෙහි කරන්ට ඉඩකඩ ලැබෙනවා. මේ ඔබ දන්න කරුණු සැලසුමක් අනුව ගොඩනගනවා. පින්වත් ඔබ වැයපක්ෂයේ දකිනකොට මෙන්න පෘථග්ජනය දකින්නේ මේ ජීවත් වන ලෝකයේ තමන්ට හිමි වන සැප ගැන නিত্য සංඥා සුභ සංඥා ආත්ම සංඥා. කියන්නේ නিত্য සංඥා මේ ලැබෙන දේ ස්ථිරයි කියන හැඟීමෙන් ඉන්නකොට අනිත් පැත්ත පේන්නේ නැත්නම් එතන යගේ ඇස් දෙක අන්දයි බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇහැ පාදන්න කිව්වා. මොකක්ද ඇහැ? අනිත්‍ය නැමැති ඇස කියන්නේ. සුභ සංකල්ප මත මුලා වුණු ලෝකයට කියලා දෙනවා දුක නැමැති ඇස. මොකක්ද? ආත්ම මේවා මමය මේ මගේය කියන තැන මුලා වුණු මිනිසාට කියලා දෙනවා අනාත්ම ඇස පහළ කරගන්න. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ අනිත් නিত্য සුභ ආත්මනේ. මෙතනින් මේ ඉන්නේ පෘථග්ජනයා අන්ධ බාල පෘථග්ජනයා. කවුද? නিত্য සුභ ආත්ම තන ඉන්නේ අන්ධ බාල පෘථග්ජනයා. යෝගාවචරය අනිත්‍ය අසුභ අනාත්ම දර්ශනය දකිනවා. එයා තව වර්ධනය කරගන්නවා අනිත්‍ය තත්වය සංඥා 10කට. එතෙන්දි තමයි මේ ලෝකයේ තුල ජීවත් වෙන මේ මනස සංඥාවන්ගෙන් නිදහස් වෙන්නේ. සංඥා ගන්නවා උපාදාන නොකර නිරෝධ කරනවා. ඒකට කියනවා සංඥා වේදිත නිරෝධය. සංඥා අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥාවෙන් පස්සේ තමයි ආනාපාන සති භාවනාව කෙරෙන්නේ. ඉඳගත්තක මම පිම්බෙනවා ඇකිලෙනවා කී කිහිටියර වැඩක් වෙන්නේ එනවා. ඒ පිම්බීම ඇකිලීම ළඟ තමයි මිනිස්සු ඉඳගත් විලේ හිටන් එලි පේනවා බලි පේනවා. ඒ නිසා යාජිතු මග නොයාජිතු මග තේරුම් අරගන්න භාවනාවෙන් තොර නිවනක් නැත. අන්තිම පණිවිඩය මොකද්ද? විදර්ශනා භාවනාවෙන් තොර නිවනක් නැත. පංච උපාදානස්කන්ධ ලිහිල් කරනු පිණිස ඔබට මේ ධම්මනුශාසනාවෙන් ලද උතුම් කුසලය බුදු පාමුල ලද උතුම් විවරණ ශ්‍රීයක්ම වේවායි සාදු සාදු සාදු. ප්‍රාර්ථනා කරමු.
අද සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මා ධර්ම දේශනාවේ සමාරම්භයේ සිහිපත් කළක් වගේ මගේ ලෞතුරු ශාසනයට බෙහෙවින්ම ජීව සම්පත්තියේ සලසන එක් පැත්තකින් අද මේ සද්ධර්ම දේශනාව සඳහා මම දෙපැත්තක ආරාධනාව ලබා තිබෙනවා අශෝක සමරවික්‍රම සාහිරන්ත සමරවික්‍රම පින්වත් නෝනා මහත්මිය මහත්මයා සහ ලහිරු සමරවික්‍රම සාසෝනිපු සමරවික්‍රම පින්වත් දෙපළ ඇතුළු පවුලේ පින්නතුලා වෙනුවෙන් කළ ආරාධනාවත් එවැගේම බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ලැබුණු ආරාධනාවත් කියන මේ ආරාධනාවන් දෙක විශේෂයෙන් අශෝක සමරවික්‍රම හිමියන් සමරවික්‍රම ලහිරු සමරවික්‍රම සාසෝනිපු සමරවික්‍රම කියන පින්නතුලා බලාපොරොත්තු වෙන්නේ නැසීගේ දෙමව්පියන් සහ සහෝදරයාණන් වන කොළඹට ඔලම්ස් පෙදසේ විසූ සුමතිපාල සමරවික්‍රම මහත්මයා රෙජිනා සමරවික්‍රම මහත්මිය චන්දසෝම සමරවික්‍රම මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නත් පින්වත් සමරවික්‍රම මැතිණියගේ නමින් අභාවයට පත් වුණු මව්පියන් වහන්සේලා වන කොස්ගම කණම්පැල්ල දවටිවත්තේ විසූ TPG ජයතිලක රෙජිස්ට්‍රාර් ආලහමි සහ ප්‍රේමා ජයතිලක පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු දෙපාර්ශ්වයේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දරු දෙපළගේ උසස් අධ්‍යයන කටයුතු සඵලත්වයට පත් කර ගැනීමට තුනුරුවනේ ආශිංෂණය ආශිර්වාදය ලබා ගැනීමත් ධර්මදේශකයන් වහන්සේ හැටියට අපට මේ රට දැය සමය වෙනුවෙන් යම් මෙහෙවරක නිරත වෙන්න අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහාත් මෙම උතුම් සමාජ ශාසනික සත්කාර මෙහෙවර සිදුවන බෞද්ධ නාලිකාවේ පින්බර සභාපති ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ ශාසනය රැකමින් කටයුතු කරන සියලුම උතුම් මහා සංඝරත්නයටත් අපවත් යදාල සියලුම ස්වාමීන් වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා කරන්නට වගේම මේ අවස්ථාවට එක් උණු එක් නොඋණු දුර සිට බලා සතුට වෙන ලොව දහම් අසන සකල විද සාසනික ඥාති පින්නතුල්ලා හැමත මෙලව යහපත සසර යහපත නිවනේ යහපත පිණිස මේ පින් උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා අපද අපේ ජීවිතය තුල රැස් කරගත් සියලු කුසල දහම් බලයෙන් පින්වත් ඔබ හැමතෙම मे उत्तरीतर पुण्यानुमोदनाव सिद्धकरण अतर अशोक समर विक्रम महात्मा अतुल पिन्न तुन्लावेत अप मे उतुम धर्म देशनाव सिद्धकर मिन लबागत्ता यम कुसलेक उपदोन मोहत दक्वाम रसकल सियलु पिन्बरे अनुमोदन करन अतर पिन्वत कुमुदुनोना महात्मिय अद मे कुलवंशेट एक्केन्नट एम महात्मा मे कुलवंशेट अप संयोग करला मे उतुम पिंकम संविधाने करवंट कटयुतु कला एबेविन्नेम कल्याण मित्र पिन्न तुन्लाटत मगे पुण्यानुमोदनाव पवरमि බුදුබණ දිසමට මේ පින්බිමට එක් රැස්වුණු ඔබ හැම දෙනාටම ආයුරාරෝග්‍ය ආදී සුවය සැපේ සැලසේවා ජීවිතයේ ඇත්ත දකින්න ඇස පෑදේවා අපි එකටම නිවන් දකින්වා කියලා අදිස්ථාන කරමු ආකාසට්ටාච බුම්මට්ටා දේවනාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්කන්තු සද්ධම්ම දේශනං චිරං රක්කන්තු සම්බුද්ධ ශාවකන්ති ඔබ හැමතෙම සම්මා සම්බුදු සරණයි।